දස් 19 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දීපු 69 ලක්ෂයක් ජනතාවගෙන් සාතිශය බහුතරයකට ස්තුතිය පිරිනමන්න ඕන. ඒ මොකද මේ වෙනකොට කරලා තියෙන සමීක්ෂණ වාර්තා රැසක් තියෙනවා විවිධ පාර්ශ්ව කරපු. රටේ ජනතාවගෙන් 40% 45% අතර ප්‍රමාණයක් මේ වෙනකොටත් කිසිම දේශපාලන බලවේගයක් පිළිබඳව විශ්වාසයක් ගොඩනැගිලා තිබුණේ නැහැ. මේ මීට සති කිහිපයක් ගත වෙනකම් ඒ 40% 45% නියෝජනය කරන අය තමයි අර ලක්ෂ 69 පිරිස තමයි එතන සාතිශය බහුතරයක් ඉන්නේ. ඒකේ තේරුම තමයි ඔවුන්ට අනෙකුත් දේශපාලන බලවේග පිළිබඳව විශ්වාසයක් ගොඩනැගිලා නැහැ කියන කාරණය. එතකොට අප සතුව තියෙන ප්‍රධානම ගුණාංගය හැටියට මම ඉදිරිපත් කරනවා මේ රට වෙනුවෙන් අපේ කම වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් පහුගිය අවුරුදු 20කවත් කණ්ඩ විදිහට ජාතික කඳවුර වෙනුවෙන් පෙනී සිටිය විශ්වාසය රැකගත්ත කණ්ඩායමක් තමයි මේ ස්ථානයේ නායකයෝ හැටියට ඉන්නේ. මේ ව්‍යාපාරයේ ਸਰව ජන බලයේ නායකයෝ හැටියට පෙනී සිටින්නේ. ඒක නිසා 69 ලක්ෂෙන් සාතිශය බහුතරයට විශ්වාසය තැබිය හැකි පිරිසක් අප කණ්ඩායම එයට ස්තුතිවන්ත වෙනවා. මෙතෙක් කලක් සමාජ මාධ්‍ය වලින් කරපු මහා මෙහෙයුම් වලින් ඩොලර් වියදම් කරලා කරපු මහා මෙහෙයුම් වලින් පිටරටවල් වල රැස්වීම් තියලා විවිධ ආකාරයට රැස්වීම් ගෙනල්ලා කරපු ඒ රැලි වලට අහු නොවිච්ච මේ රටට ආදරය කරන සාතිශය බහුතරයක් ජනතාව. දෙවනි දේ තමයි අපි ව්‍යවසාය රාජ්‍යයක් ගැන වගේම සතුටු දයක් ගැන කතා කරනවා. අද මේ රටේ හැම ගෙදරකටම අතිරේක ආදායම් මාර්ගයක් ආදායමක් උත්පාදනය කරන ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්නේ නැත්නම් මේ ආර්ථික අර්බුදින් මිදෙන්න වෙන්නේ නැහැ. මොන කතන්දර කිව්වත් ඒ වැඩපිළිවෙල හැම ගෙදරකටම අතිරේක ආදායමක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් එක්ක තමයි අප ඉදිරියට එන්නේ. ඒ නිසා භෞතික වශයෙන් රට දියුණුව කරන්න භෞතික වශයෙන් මේ දියුණුව ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අප සතුව තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා කිසිදු දේශපාලන බලවේගයක් සතුව නැති තව එක සුවිශේෂ ගුණාංගයක් අප සතුව තියෙනවා. ඒ තමයි අපි ආධ්‍යාත්මය ගැන විශ්වාස කරනවා. ආධ්‍යාත්මික දියුණුව ගැන විශ්වාස කරනවා. භෞතික දියුණුව වගේම ආධ්‍යාත්මය ගැනත් විශ්වාස කරන එකම දේශපාලන බලවේගය අපයි. සතුට කියන වචنين සතුටු දැය කියන වචنين අපි අර්ථ ගන්නවන්නේ ඒකයි. භෞතිකයේද අධ්‍යාත්මයේද එක්ව රැගෙන දියුණු කරන මගක් තිබේනම් සර්වජන බලය සතුව පමණයි.